What's up guys? Nadi Masala Atheeq. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න හදන්නේ chest fat. මම ගොඩක් අහලා තියෙන ප්‍රශ්නය තමයි man boobs එහෙම නැත්නම් chest fat කියන මේ ගැටලුව. ඉතින් විවිධ කට්ටිය විවිධ විදිහට හිතාගෙන ඉන්නවා තමන්ට තියෙන ගයනකොමෙස්තියා කියන සින්ඩ්‍රෝම් එක කියලා හිතනවා එහෙම නැත්නම් chest fat man boobs මේ ගැන කතා කළ යුතු මාතෘකාවක් වුණාද? Right? ඉතින් අද අපි මම සම්පූර්ණ සවිස්තරාත්මක විස්තර කිරීමක් කරන්න ඉස්සලාම ගමු පොඩි ඇනටොමි එකක් තියෙනවා මග. මම එච්චර ලොකු ආටිස් කෙනෙක් නෙමෙයි මම දන්න විදිහට ඇන්දේ. දැන් මේකෙදි අපි පෙක්ටෝරියල්ස් ගැන පෙක්ටෝරියල්ස් කියලා තමයි කියන්නේ චෙස්ට් එකට මසල් එකේ කියන්නේ සම්පූර්ණ මසල් එකට කියන්නේ පෙක්ටෝරියල්ස් කියලා. මෙතෙන්දී ඔයගොල්ලෝ නොටිස් කළොත් මේකෙන් ක්ලැවිකියුලර් හෙඩ් කියලා කියන්නේ අපර් චෙස්ට් කියලා අපි කියන එකට. ඊට පස්සේ ලොකු කොටසක් ගන්නෙ ස්ටර්නල් කෝස්ටල් හෙඩ් කියන එකට. එහෙම නැත්නම් ස්ටර්නල් කියලා කියනවා නැත්නම් මිඩ් චෙස්ට් කියලා අපි කියනවා ජිම් එකේදී. ඊට පස්සේ මේ මෙතන චූටි කොටසක් තියෙනවා ඇබ්ඩොමිනල් ඒරියා කියලා චෙස්ට් එකේ පහළ ඇටැච්මන්ට් එක. ඒක මම හරියට පෙන්වන්න නම් මම පොඩි පැරිග්ලම් මේකින් ඇඳගෙන තියෙනවා මගේ චෙස්ට් එකේ. අපි මෙම් තද කරාට පස්සේ මේ තියෙන ස්ටර්නල් කෝස්ටල් ඒරියා එක. මේ පහළ ඇටැච් වෙලා තියෙන එක තමයි ඇබ්ඩොමිනල් ඒරියා කියලා කියන්නේ. අපි ලෝවර් චෙස්ට් කියලා කියන්නේ ඔන්න ඕකට. රයිට්. ඉතින් මේ ලෝවර් චෙස්ට් ඒරියා එකට හරි විදිහට ෆෝකස් කරගන්න. ඒ කියන්නේ මසල් එක ෆෝකස් කරලා ඇක් කරන එක්සයිසස් මොනවද කියලා මම ඉස්සෙල්ලාම එක්ස්ප්ලেইন කරන්න. මසල් එකේ ඇටැච් වෙලා තියෙන දිශාව ගත්තොත් අපි ගමු ක්ලැවිකියුලර් හෙඩ් එක පහළට අපි තුමු අපි ඇටැච් කරගන්නවා මේ කේබල් ක්‍රොස් ඕවර් මැෂින් එකේ පහළ ඇටැච්මන්ට් එක කරලා උඩට ගන්නා වගේ ක්‍රියාකාරකම් වල යෙදෙද්දී වැඩිපුර මේ ක්ලැවිකියුලර් හෙඩ් එක කන්ට්‍රැක්ට් වෙනවා. ඔයගලන්ට පේනවා ඇති ක්ලැවිකියුලර් හෙඩ් එක එතනදි කන්ට්‍රැක්ට් වෙනවා සමායෙන්. ඊළඟට මේ අපි පළවෙනියටම වීඩියෝ එක කරා. ඒක හරි ගියේ නැහැ. මොකද මයික් එක වැඩ කරේ නැහැ. ඊට පස්සේ දැන් මේ දෙවෙනි ඇටෙම්ප්ට් එක තමයි මේ යන්නේ. දීර්ඝ වීඩියෝ එක. ආයෙත් මේ කරන ගමන් තමයි ඉන්නේ. පොඩි පොඩි අතපසු වීම වුණොත් වැඩි හිතන්න එපා. සමාවෙන්. ඊළඟට ස්ටර්නල් හෙඩ් එක. මම අර කිව්වාගේ චෙස්ට් එකේ වැඩිපුරම ලොකු කොටසක් අරගන්නේ මේ ස්ටර්නල් කෝස්ටල් හෙඩ් කියලා කියන එක. එහෙම නැත්නම් මිඩ් චෙස්ට් කියලා අපි කියනවා. ඉතින් ස්ටර්නල් හෙඩ් එක අපි ට්‍රේන් කරද්දී අපි හැමතිස්සෙම කරන්නේ බෙන්ච් ප්‍රෙස් වගේ මූවමන්ට්ස් නේ. ෆ්ලැට් බෙන්ච් එක. ෆ්ලැට් බෙන්ච් එකේදී තියෙන ගැටලුව තමයි අපි සමහරක් වෙලාවට අපි එල්බෝස් ෂෝල්ඩර් එකට සමාන ගොඩක් ෆ්ලැට් කරලා අදිනවා. ඕක තමයි අපේ මූවමන්ට් එක ගොඩක් වෙලාවට. ඒ වෙනුවට හරි විදිහට කන්ට්‍රැක්ට් කරගන්න නම් ඒක අපි පොඩ්ඩක් අංශ 45ක් විතර දානවා. අංශ 45ක් විතර අත ප්ලේස් කරලා තියෙද්දි මේ කන්ට්‍රැක්ෂන් එක සෑහෙන වැඩි චෙස්ට් එකේ. ඒත් එක්කම දැන් ඔයගොල්ලෝ මගේ පිට දැක්කොත් මම චෙස්ට් يعني අපි හිතමු බෙන්ච් ප්‍රෙස් එක පර්ෆෝම් කරනවා කියලා. අපි ලූස් ඉන්නේ නැහැ. ලූස් ඉඳලා කරන්නේ නැහැ. අපි ඒ වෙනුවට පොඩ්ඩක් ෂෝල්ඩර්ස් ඉන් කරලා ටක් කරගෙන ඊට පස්සේ තමයි ප්‍රෙසිං මූවමන්ට් එක කරන්නේ. අංශ 45ක් තිබ්බා. ෂෝල්ඩර්ස් ටක් කරගත්තා. එතන ඉඳලා ප්‍රෙසිං මූවමන්ට් එක කරා. එතකොට මසල් කන්ට්‍රැක්ෂන් එක සෑහෙන වැඩි. ෂෝල්ඩර් ඉන්ජරිස් වෙනවා අඩුයි. රොම්බොයිඩ්ස් ඒ කියන්නේ මෙතන තියෙන රොම්බොයිඩ් කියන මේ චූටි චූටි මසල් වලට වැඩි ස්ට්‍රෙස් එකක් ගේන්නේ නැහැ. මොකද ෂෝල්ඩර් මසල් එකේ මොනාර ඉන්ජරියක් වුණොත් සෑහෙන කාලයක් යනවා රිකවර් වෙන්න. ඊට පස්සේ මේ ඇබ්ඩොමිනල් ඒරියකට ටාගට් කරන්න. එහෙම නැත්නම් අපි හිතන්නේ අපි ගොඩක් වෙලාවට ලෝවර් චෙස් ගැන ගත්තොත් අපිට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ ඩික්ලයින් බාබෙල් බෙන්ච් ප්‍රෙස් නේ. ඒකට මම විරුද්ධ නැහැ. නමුත් ඊට වඩා ගොඩක් ඕල්ටර්නේටිව්ස් තියෙනවා. ඉස්සෙල්ලාම උගල පටන් ගන්න පුළුවන් උඩට ඇටච් කරලා කේබල් ක්‍රොස් ඕවර් මැෂින් එකෙන් පහළට කරන විදිය ක්‍රියාකාරකම්. එහෙම නැත්නම් තව හොඳ ක්‍රමයක් තමයි මසල් ඉම්බැලන්සස් තියෙනවනේ සමහර කට්ටිය. දැන් මේක ගැන ගත්තොත් චෙස්ට් එක ගැන ගත්තොත් තියෙන ඊළඟ ප්‍රධාන ප්‍රොබ්ලම් එක තමයි අයියේ මගේ දකුණු පැත්තේ චෙස්ට් එකට වැඩිය වම් පැත්තේ චෙස්ට් එක ලොකුයි. එහෙම නැත්නම් පොඩි. ඉතින් මේ ගැටලුව මගහරින්න පුළුවන් ක්‍රමයක් තමයි ඒ ගැටලුව එන්නේ කොහොමද කියලා මම ඉස්සෙල්ලාම පොඩක් විස්තර කරන්න. අපි බාබෙල් බෙන්ච් ප්‍රෙසස් කරද්දී අපි වේට් එක උඩට පහළට උස්සන්න විතරමයි අපි ෆෝකස් කරන්නේ. එතකොට මෙහෙම ක්‍රියාවලියකදී සමහරකට වගේ දකුණු අතින් පොඩ්ඩක් වැඩිපුර ප්‍රෙෂර් එක යන්න පුළුවන්. එහෙම නැත්නම් වම් අතින් වැඩිපුර ප්‍රෙෂර් එක යන්න පුළුවන්. ප්‍රතිපලයක් හැටියට එක මසල් එකක් විතරක් ගොඩක් කන්ට්‍රැක්ට් වෙන්න පුළුවන් chances තියෙනවා. ළඩිය. ඊළඟට මේ වෙනුවට කරන්න පුළුවන් සොලියුෂන් එක තමයි ඩම්බෙල් පාවිච්චි කරාම වේට් එක ඔසවද කියන අපි හිතමුකෝ වම් අතින් කරා කියලා. දකුණු අතිනුත් ඉන්ඩිවිජුවලි කරන්න ඕනේ වේට් එක ඉස්සෙන්න නම්.
ඉතින් ඒක ගොඩක් බෙනිෆිට් වෙනවා මසල් ඉම්බැලන්සස් නැති කරගන්න නම් මේක සරල ටෙක්නිකයක් ඔක් කරන්න පුළුවන් ඒ හින්දා මම ගොඩක් දුරට මගේ ක්ලයන්ට්ස් ලට උනත් දෙන්නේ ඩම්බෙල් මූවමන්ට්ස් තමයි වැඩිපුරම මම දෙන්නේ ඉතින් ඔයගලන්ට කරන්න පුළුවන් ඔයගල බාබෙල් ෆෑන් කෙනෙක් නම් බාබෙල් ටික දවසක් කරන්න ඊළඟ දවසේදී ඩම්බෙල්ස් පාවිච්චි කරන්න රයිට් ඒක එකක් ඊළඟට දැන් සමහර කට්ටිය හිතාන ඉන්නවා චෙස්ට් ෆැට් එකයි කියන්නේ මෑන් බූබ්ස් වලට මිනිස්සු හිතාගෙන ඉන්නේ මට ගයිනකොමස්තියක් තියෙනවා. ඒ විදිහට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් කෙනෙක් හිතන්න පුළුවන් තමන්ට ගයිනකොමස්තියක් තියෙන්න පුළුවන් කියලා. ගයිනකොමස්තියක් කියලා කියන එක ඉන්නේ සාමාන්‍යයෙන් ඉස්ලාම් මං කියන එකේ ස්වභාවය. අපි අත ඉස්සුවම නිපල් එක හරියදී ගැටිත්තක් වගේ ලොකුට පේන තරමට ලොකු ගැටිත්තක් තියෙනවා. ඒක නිකන් කැටයක් වගේ. එහෙම තියෙනවා නම් විතරයි ගයිනකොමස්තිය. මේක නැචරලි එන්න පුළුවන්. එහෙම නැත්තම් තහනම් උත්තේජක කියන්නේ ස්ටිරොයිඩ් වගේ දේවල් පාවිච්චි කරලා ඒක අතුරු ආබාධයක් හැටියට ගයිනකොමස්තිය කියලා එන්න පුළුවන්. ඒකට ගයිනෝ කියලාත් කියනවා. ඔයාට තියෙන ගයිනෝ නම් ඒක ඉවත් කරගන්න පුළුවන් එකම ක්‍රමය සර්ජරියකින් විතරයි. නමුත් චෙස්ට් ෆැට් නම් ඔයා මිස්කන්සෙප්ෂන් නෑ නම් ඔයාට තියෙන ඔය පටලවගෙන නම් තියෙන ගයිනකොමස්තියයි චෙස්ට් ෆැට් එකයි නම් ඔයාට ගොඩක් දුරට තියෙන පුළුවන් චාන්සස් තමයි චෙස්ට් ෆැට් මෑන් බූබ්ස්. මේකට ගොඩක් පිළියම් තියෙනවා. එකක් තමයි ඔය ස්ට්‍රක්චර්ඩ් මීල් ප්ලෑන් එකක් ෆොලෝ කරන ගමන් හයි ඉන්ටෙන්සිටි ඉන්ටර්වල් ට්‍රේනින් වගේ දේවල් කරනවා නම්. ඒ කියන්නේ අපි තුමු ඔයාට පුළුවන් ඊළඟ දේ තමයි මම මේකත් සඳහන් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මට තල්ලෙන් විතරක් ෆැට් එක අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් අත් යටින් විතරක් ෆැට් එක අඩු කරන්න. එහෙම නැත්නම් මගේ ලව් හෑන්ඩල්ස් විතරක් පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. නැත්නම් චෙස්ට් ෆැට් එක විතරයි මට අඩු කරන්න. නැත්නම් මට කිසිම අවුලක් නැහැ. ඔහොම කියන කට්ටිය. ඉතින් එහෙම එක තැනකින් විතරක් ෆැට් එක අඩු කරන්න අනිවාර්යයෙන්ම බෑ. දැන් අපි හිතමුකෝ උදාහරණයට ඔයාට ලොකු බඩක් තියෙනවා. ඔයා ගිහලා ඇබ්ඩොමිනල් එක්සර්සයිසස් කරනවා. ඔයාගේ බඩේ තියෙන මසල් එක බිල්ඩ් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ෆැට් එක අඩු වෙයි කියලා. මොකද ඔයාගේ ෆැට් එක ඔයා හිතන්නේ ලොකු බෑග් එකක් තියාගෙන ඉන්නවා කියලා ඔය ඉස්සරහින්. ඒ බෑග් එක තියෙනකන් ඔයාගේ ඇබ්ස් පේන්නේ නැහැ. ඇතුලේ තියෙන මසල් එක පේන්නේ නම් ඔයාගේ අනිවාර්යයෙන්ම මේ උඩින් තියෙන චෙස්ට් උඩින් තියෙන අන්නෙසෙසරි ෆැට් එක අඩු වෙන්න ඕනේ. ඉතින් ඒක අඩු කරගන්න නම් ඔයාට කරන්න වෙනවා කෙටි කාලයක් ඇතුළත හෘද ස්පන්දනය වැඩි වෙන විදිහ ක්‍රියාකාරකම්. ඒ කියන්නේ high intensity interval training වගේ දේවල්. මේක ඔයාට skipping කරන්න පුළුවන්. එහෙම නැත්නම් jumping jacks කරන්න පුළුවන්. එහෙම නැත්නම් burpees කරන්න පුළුවන්. එහෙම නැත්නම් structured routine එකක් හදාගන්න පුළුවන් high intensity interval training වගේ දේවල් පාවිච්චි කරලා. ඒත් එක්කම මම අර muscle එක build කරන්න තමයි මම අර techniques ටික කිව්වේ. pectorial හෙඩ් එක ගැන ගත්තොත් අපි කතා කරා ක්ලැවිකියුල හෙඩ් එක ස්ටිමියුලේට් කරගන්න නම් පහළ ඇටච්මන්ට් එකක් තියලා උඩට අදින විදිහේ දේවල් කරාම අපේ හෙඩ් එකට වැඩිපුර ફોකස් වෙනවා. එහෙම නැත්නම් ඩම්බෙල් පාවිච්චි කරන්න බෙන්ච් ප්‍රෙස් එක කරද්දී ගොඩක් ෆ්ලැට් ඉන්න එපා. අංශ 45ක් තියලා ප්‍රෙස් කරන්න. ඊළඟ කාරණාව අපි කතා කරා ස්ටර්නල් හෙඩ් එක ගැන ගත්තොත් ඇබ්ඩොමිනල් හෙඩ් එක ගැන ගත්තොත් අපි පහළ attachment එක වෙනුවට ප්‍රතිවිරුද්ධ උඩ attachment එකක් තියලා පහළ cable crossover එහෙම නැත්නම් dumbbell පාවිච්චිේදී මේක අඩු කරගන්න පුළුවන්. decline වුණත් ඔයගලන්ට dumbbell පාවිච්චි කරන නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් parallel bar එකෙන් වුණත් low chest එක contract කරගන්න පුළුවන්. මේ දේවල් muscle එක build කරගන්න සඳහා පමණයි. fat එක අඩු කරගනිද්දී ඔය අනිවාර්යෙන් calorie deficit meal plan එකක් follow කරන්න ඕනේ. ඒත් එක මම කිව්වා වගේ high intensity interval training වගේ දේවල් incorporate කරන්න ඕනේ වගේ routine එකට. ඉතින් ස්ට්‍රක්චර් රූටින් එකක් අවශ්‍යමයි. ඉතින් මගේ ක්ලයන්ට්ස්ලට වුණත් මම හැමතිස්සෙම ෆෝකස් කරන්නේ ඒගොල්ලන්ගේ නම්බර් 1 මම වැඩ කළ තියෙන ඕනම ක්ලයන්ට් කෙනෙක්ට මම ඉස්සෙල්ලාම වැඩිපුර කියන්නේ මැජික් එක වෙන්නේ මීල් ප්ලෑන් එකේ. මැජික් එක වෙන්නේ මීල් ප්ලෑන් එකේ. ඊට පස්සේ තමයි වර්කවුට්, ඊට පස්සේ තමයි කාඩියෝ. ඔය හැමදේම වෙන්නේ. ඉතින් චෙස්ට් ෆැට් එක ගොඩක් අපහසුතා වේට් ලක් කරන්න පුළුවන් ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන්. කියන්නේ ටී ෂර්ට් එකක් ඇඳද්දී සැගී විදිහට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්විම් කරන්න ගියත් ඔයාලා ගලවද්දී කොන්ෆිඩන්ස් එක නැති වෙන්න පුළුවන්. මොකද මට තේරෙනවා මොකද ඒ වගේ සිටුේෂන් එකක ඉන්න කෙනෙක්ගේ මානසිකත්වය. ඉතින් ඒ හින්දාමයි මේ වීඩියෝ එක හැදුවේ. මම අර කිව්වාගේ මේක දෙවෙනි ඇටෙම්ප්ට් එක. අවංකවම දෙවෙනි ඇටෙම්ප්ට් එක. ලයික් කරන්න, ෂෙයා කරන්න. structured program එකක් අවශ්‍ය කට්ටිය ඉන්නවනේ. කියන්නේ meal plan එකක් කරි workout routine එකක් කරි ඔයගොල්ලන්ට හරි විදිහට කරගන්න ආස කට්ටිය ඉන්නවනම් මම උඩින් මගේ WhatsApp number එක දාලා තියෙනවා. online coaching program එකට join වෙන්න 3 months 6 months programs තියෙනවා. මම recommend කරන්නේ ඉස්සලම් 3 months transformation එක කළ බලන්න. එතනදී ඔයාලට satisfied නම් තව 3 months කරන්න පුළුවන්. salutes මංගිලෙන්න සල් boom